මගුල මේ විදිහට කල් දැම්මොත් කපුව කපෝති කරලා තමයි මේ සෙල්ලම නතර වෙන්නේ. ආයි ඒක දෙකක් නෑ. මෙහෙම කල් දාන්න බෑ. මේක ඔට්ටු නෑ. දැන් මේක නිකන් වෙලා තියෙන්නේ. තේරෙන උදාහරණයකින් කියනවනම් අර ලෝකේ තියෙනවා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන. ලංකාවෙත් ඇතම් නාලිකා අපි දැකලා තියෙනවා ඒ වට්ටෝරුවේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් තියෙනවා. මුළු ලෝකේ පුරාමත් තියෙනවා. එක තියෙනවා මේ හොට් සීට් එක කියලා එකක්. ඒ හොට් සීට් එකට නිකන් එන්න බෑ. ඒකටත් යම්කිසි ප්‍රශ්නයකට ක්ෂණික උත්තරයක් දීලා එන්න ඕන. හැබැයි දැන් මේක හාදේ මේ 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 ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනයි ලංකාවේ මේ මොහොතේ දේශපාලන සන්දර්භයයි නිකන් පොඩ්ඩක් සමපාත කරලා කතා කරොත් එක හාදේක් දැන් මේ හොට් සීට් එකට ඇවිල්ලා තියෙනවා නිකන් සෙල්ලමක් දාලා. වෙන මොකද්ද ස්විච් එකක් ඔබලා පොර ඇවිල්ලා එකපාරට හොට් සීට් එකට. පොර හදනවා දැන් මොනා හරි මේ ලොකු දෙයක් දිනා ගන්න. අර අර ප්‍රශ්න විචාරාත්මක තරගයෙන් ඉතින් යම්කිසි ලොකු තෑගි මුදලක් තමයි දිනා ගන්න. මිනිහත් හදනවා දැන් මොනා හරි දිනා ගන්න මේකේ. ඔබද ජනාධිපති මමද ජනාධිපති වගේ එකක්ද දන්නේ. ඒ වගේ එකක් දිනා ගන්න හදනවා. හැබැයි දැන් මිනිහට ඒක දිනා ගන්න අවශ්‍ය කරන වැඩේ කරගන්න බැරුව තමයි මේ එක එක සෙල්ලම් දාන්නේ. මිනිහා මුලින්ම අර ඒකේ තියෙන එක ඔප්ෂන් එකක් කෝල ෆ්‍රෙන්ඩ් අවස්ථාව. යාළුවන්ට කතා කරලා හනවා දැන් මම මොකද කරන්නේ? ඉතින් යාළුවෝ කියන සර් ඔයා දැන් මේ වෙලාවෙ නම් ඡන්ද තියන්න එපා. කවුද යාළුවෝ? අනේ අර කුල්ල කුජීත වෙච්චි මේ පක්ෂවල නම් නම් කියන්නේ නැහැ මම මයික් වලින් අපරාධේ පබ්ලිසිටි දෙන්න හොඳ නැති හින්දා. අර 134 අර ඡන්ද දීපු පාර්ලිමේන්තුවේ 134 කපෝති වෙලා කුජීත වෙච්චි 134 යාළුවෝ ටික කියනවා කෝල ෆ්‍රෙන්ඩ්ස් අවස්ථාවේදී ඒගොල්ලෝ කියනවා එපා එපා මේ වෙලාවේ ඡන්ද තියන්න එපා කියලා. ඊට පස්සේ මිනිහා බලනවා මේක 50-50 කරගන්න පුළුවන් තරම් බාගෙන 50-50 අවස්ථාව අරගෙන බලනවා. 50-50 අවස්ථාව අරගෙන බැලුවත් පොරට බාගන්න පුළුවන් වෙන්නේ අර හැමදාම බාන සෙට් එක විතරයි. මෙන්න ඉන්නවා කවදාවත් බාගන්න බැරි බුලට් එකේ මාලිභාව අනිත් පැත්තේ. දැන් ඒ ප්‍රශ්න ඒ ඔප්ෂන් එකත් ඉවරයි. 50-50 හරියන්නේ නැහැ. දැන් එයාට තියෙන්නේ තව එක ඔප්ෂන් එකයි. වෙන ඔප්ෂන් නැහැ ඉතින්. ඒ තමයි ආස්දි ඕඩියන්ස් අවස්ථාව. මෙන්න ඕඩියන්ස් එක රට පුරා පෙළ ගැහෙන්නේ ඕඩියන්ස් එක හොට් සීට් එක වටේට. හොට් සීට් එක වටේට එන්නේ මාලිභාවේ ඕඩියන්ස් එක. උත්තරේ අහපු දවසට මහත්තයෝ හොට් සීට් එක හොට් ප්ලේට් එක කරන උත්තරේ දෙනවා මේ රටේ මිනිස්සු. හොට් ප්ලේට් එක බවට පත්තන එක යා දන්නවා. ඒ හින්දා මිනිහා ඒ ඔප්ෂන් එකට යන්නේ නැහැ. ඒක තමයි උපාය මාර්ගය. ඉතින් මේක නිකන් දිය කරන්න මේක නිකන් බොඳ කරන්න මේක නිකන් දියාරු කරන්න නිකන් නේද? අර ක්ලච් එකේ තියාගෙන පද්ද ඉන්නවා. ඒ වගේ දැන් මෙයා මේ මැතිවරණ වලටත් එහෙම සෙල්ලමක් කරන්න හදනවා. ඒක ඔට්ටු නෑ. කියන්නේ වෙන මොකුත් නෙමෙයි. වික්‍රමසිංහ රාජපක්ෂ දෙබෑන්ට අපි කියනවා, මේ දුර්දාන්ත පාලකයන්ට අපි කියනවා, මේ රටේ ජනතාව තීරණයක් කරගෙන ඉවරයි. ඒ තීරණය වෙන මොකක්වත් නෙමෙයි. මෙන්න තීරණය. මාලිමාව තමයි තීරණය. මේ තියෙන්නේ ලකුණ. මේකට තමයි බය. දිශාව පෙන්වන ලකුණට, දිශාව පෙන්වන යන්ත්‍රයට තමයි මෙයා බය. ඇයි මම්මුලා කරන්න ලේසි. මේක තියෙන තාක්කල් මම්මුලා කරන්න අමාරුයි. එහින්දා මම්මුලා කිරීමේ සෙල්ලම කරන්න නම් මේකට ඉඩ දෙන්න බෑ. ආස්ති ඕඩියන්ස් නේද? ඕඩියන්ස් එකෙන් විමසීමේ අවස්ථාව ආපු ගමන් මිනිස්සු කියනවා මහත්තයෝ අපි මේකට. අපි මේ රටේ ජනයාට කියනවා මේ කල් ගන්න එක ඇතුලේ උගුල් අටවන් ඩිඩ තියෙනවා. උගුල් කීපයක් අටවන් ඩිඩ තියෙනවා. මොකද්ද? එක උගුලක් තමයි අපි වනිකම් මම්මුලා කරන එක. අර මං ඉස්සෙල්ලා කියපු ඒ මම්මුලා කිරීමට විවිධ තුරුම්පු ගහන්න පුළුවන්, විවිධ අල්ලස් වරදාන දෙන්න පුළුවන්, මාධ්‍ය බලය, ධන බලය, රාජ්‍ය බලය පාවිච්චි කරලා මොළ හෝදන්න පුළුවන්. අපි දන්නවා එහෙම සෙල්ලම් දැන් ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය, ඒ වගේම වෙනත් සමාජ මාධ්‍ය පාවිච්චි කරමින් මේ මොළ සේදීමේ ක්‍රියාවලිය දියත් වෙමින් පවතිනවා. ඒගොල්ලෝ හිතනවා මේ මොළේ හෝදලා තව ටිකක් කල් අරගෙන සෙල්ලම දිනන්න පුළුවන් කියලා. ඒ වගේම ඊළඟ උගුල තමයි ප්‍රකෝපයට පත් කරනවා. මාලිමාවට ඡන්දය දෙන්න සූදානමින් ඉන්න මෙරටේ ජනයාව ප්‍රකෝපයට පත් කරනවා. අපි ඒවා දකිනවා සමාජ මාධ්‍යවල නේද? අපහාස, උපහාස. ඒගොල්ලෝ හිතනවා මේ අපිට උපහාසයක් තේරෙන්නේ නැති අය කියලා. අපහාසෙත් දන්නවා, උපහාසයේ අපහාසයේ වෙනසක් දන්නවා. ඒගොල්ලෝ හිතනවා අපි පොඩක් ප්‍රකෝප කරවන්න. එහෙනම් ඒවට අහු වෙන්න හොඳක් නැහැ. ඔය සමාජ මාධ්‍යවල ඉන්න අපේ සහෝදර සහෝදරයන් චුට්ටක් ඒ ආවෝදේනුත් ඉන්න ඕනේ. නේද? ස්මාර්ට් ෆෝන් එකේ වගේම ඔළුවත් පොඩ්ඩක් ස්මාර්ට් කරගන්න ඕනේ. අපි නැත්තම් අමාරුයි. නැත්තම් අපිට තරහ යනවා. නේද? මුන් එක්කෝ අපිට මෙහෙම කියනවා කියලා ඊට පස්සේ රණ්ඩු කරනවා කමෙන්ට් වලින්. නෑ, අපි මොනවටද එහෙම රණ්ඩු කරන්නේ? අපිට තියෙන අපේ දේශපාලන අදහස හරියට කියන්න විතරයි.
කිසියෙකු සමග රණ්ඩුවක් නැහැ. දේශපාලන අදහස හරියට කියන්න අපි ලෑස්තියි. මේ ප්‍රකෝප කරවල මේ මැච් එක දිනන්න හදනවා. ඒ වගේම ඊළඟට හදනවා ප්‍රචණ්ඩත්වයේ පැත්තට අපි යවන්න. ප්‍රචණ්ඩත්වයේ උගුල අටවනවා. නේද? ප්‍රකෝප කරවුවට පස්සේ මිනිස්සු දැන් පාරට බහලා දැන් මේ ප්‍රචණ්ඩ වෙයි. අරව මේවා මේ අලාභහානි ගිනිතියයි ජීවිතහානි කරයි කියලා. නෑ, ඒ උගුලට අහු වෙන්නත් බෑ. ඒකත් ඔට්ටු නෑ. ඒගොල්ලෝ හරි ආසයි අපි ප්‍රචණ්ඩ වෙනවට. ඒගොල්ලෝ හරි ආසයි අපි ප්‍රචණ්ඩත්වයේ වැළඳ ගන්නවට. අපි කියනවා නෑ. දුර්දාන්ත පාලකෙයිනි අපි ඒ ගුලිය කන්නේත් නැහැ. අපි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට සටන කරන්න ලෑස්තියි. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට. මොකද්ද ඊළඟ උගුල? ඊළඟ උගුල තමයි නිවටකමේ උගුල. ඔව්. අපි මම්මුලා වෙන්නෙත් නැහැ තමයි. ඔව්. අපි ප්‍රකෝපයටපත් වෙන්නෙත් නැහැ තමයි. ඔව්. අපි ප්‍රචණ්ඩත්වයට යන්නෙත් නැහැ තමයි. හැබැයි වරද්ද ගන්න එපා. නිවටකමට වැටෙන්නේ නැහැ. ප්‍රවේගවත්ව සටන් කරන්න අපි ලෑස්තියි. සිය දහස් ගුණයකින් ප්‍රවේගවත්ව සටන් කරන්න අපි ලෑස්ති. එහින්දා ඒ ප්‍රවේගය හරියට ගණන් හදාගනිලා. මොකද ජනතා බලයත් එක්ක තමයි ජාතික ජන බලවේගය නැගී සිටින්නේ. එහින්දා අපි වික්‍රමසිංහ රාජපක්ෂ මේ දුර්දාන්ත පාලකයන්ට කියනවා මෙතන නටන්න. මෙතනයි වේදිකාව. මෙතන නටන්න එන්න. ඔය තැන් තැන්වල කරන රිලා නැටුම් නටන්න එපා. ඔය එක එක කොවිසම් වෙනත් වෙනත් ආයතන ඒ වගේ ඔය එක එක මුද්‍රණාල ඔය වගේ ආයතනවල ඉන්න තමන්ගේ ඉත්තෝ දාගෙන රිලා නැටුම් කරන්න එපා. මෙතන නටන්න ජනතාව ඉදිරියේ නටන්න. අර මිත්‍ර කපුගේ සහෝදරයාව අර පොතක් තිබුණා. පොතක් තිබුණා කම්පන ගුණදාස කපුගේ මහත්තයා ලියපු පොත. ඒ පොතේ පෙරලලා බැලුවාම ඒකේ තියෙනවා සබද අපි කඳු නොවෙමු. උනුන් පරයා නැගෙන සුනිලදිය දහර වෙමු. එකම ගගකට වැටෙන මේ ඉන්නේ. මේ ඉන්නේ සුනිලදිය දහරේ. නැටුම කියද්දී මේ ඊයේ පෙරේදා අපි දැක්කා ඔස්කා සම්මාන උළෙලේ ඉන්දියානු චිත්‍රපට ගීයකට සම්මානයක් හම්බුණා. බලපුවා ඉන්නවද? නාටු නාටු කියලා රසල් සින්දුව. නටන්න දැන් නටන්න බෑ. ඒ විලාවක අපි නටමු ඕන. ඒක තියෙන්නේ RRR කියන චිත්‍රපටිය. තෙලිඟු චිත්‍රපටිය. අපි බැලුවා මොකද මේ RRR කියන එකේ තේරුම කියලා. R කියන්නේ පළවෙනි R අකුර තමයි rise. Rise කියන්නේ බත් නෙමෙයි. Rise නැගී සිටීම. Sunrise කියන්නේ නැගෙනවා. ඊළඟ R එක මොකක්ද? දැන් මේ චිත්‍රපටිය ඇවිල්ලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ඉන්දියානු නිදහස් සටනත් එක්ක එන කතාව. ඊළඟ R එක තමයි row. ROR. Row කියන්නේ ගර්ජනාව. ඊළඟ R එක තමයි revolt. ඒ කියන්නේ අපේ පතන අති විශාල සමාජ වෙනස. දැන් කියනවා ඔය පාලකෙන්ට නටන්න එන්න දිනනකන් නටන්න පිලස්ති. ඒගොල්ලෝ දැක්ක RRR. ඒගොල්ලෝ දැක්ක මාලිමාවේ නැගීම රයිස්. ඒගොල්ලෝ දැක්ක ජනතා ගර්ජනාව රෝ. ඒගොල්ලෝ දන්නවා ඊළඟ R එක ජනතාව මේ සමාජය වෙනස් කරනවා. ඒකට බයයි. හැබැයි අපි කියනවා උඹලට කොන්දක් තියනා නම් වරෙල්ලා දිනනකන් නටන්න. දූවිලි ඇවිස්සනකන් නටන්න. අපි ලෑස්ති. මාලිමාවේ අපි ලෑස්ති.